රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් හරිදේ හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂ්මන් විජේකුමාර මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත වියවන්නාවේ උන්නහෙලගේ බඩ තඩි වෙනවා මිස පටි තද වෙන්නේ නැහැ ජනතාවගේ බඩ දැන් ඉනට ඇවිත් ඉන පටිය විදුලියත් එක්ක බෙල්ල හිර කරන බව අද ටෙලිවැකියෙන් ඩයනට සුජිත් ගැහුවද සුජිත් ඩයනාට ගැහුවේ නැති බව කියයි. එතුමී ඊට පස්සේ මම පහර දෙන්න උත්සාහ දරුවා. ඒ අවස්ථාවේදී මම පහර දෙමු වලක්කින් විතරයි කරන්න කටයුතු කෙරුවේ. මුලින්ම දේශීය පුවත්. සභා ගර්භයෙන් පිටදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය තමාට පහර දුන් බව රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ ප්‍රකාශ කරනවා. මන්ත්‍රී සුජිත් සංජය පවසන්නේ රාජ්‍ය ඇමතිනි ඩයනා එල්ලගල පහරක් තමා වලක්වාගත් බවයි. මේ ගැන සෙවිව් සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට කතානායකවරයා පියවර ගත්තා. මම දැන් මේ පල්ලෙහා ලයිබ්‍රරි එකේ මෙම්බර්ස් ලාගේ ලිෆ්ට් එක ළඟ මට කාන්තා හිංසනයක් සුජිත් පෙරේරා කියන සජවේ මන්ත්‍රීවරයා විසින් මට පහර දීමකට ලක් කරා මේක ගැන මට පරීක්ෂණයක් ගරු කතානායකතුමාගෙන් අවශ්‍යයි සහ මම මේකේ නීතියානුකූලව පියවර ගන්නවා මේ මන්ත්‍රීවරයාට විරුද්ධව මේව කරන්න මම ඉඩ දෙන්නේ නැහැ මේ පාර්ලිමේන්තුව තුල නැවත නැවත මා ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුව විනාඩි 10කට අත්හිටවලා ගරු කතානායකතුමාට කාමරේ හමුවි කරුණු කියන අවස්ථාව දෙන්න අපි කතානායකතුමාට කිව්වා මේ වීඩියෝ ටේප් එක බලලා කවුද පරිසවතට පාවිච්චි කරුවේ කවුද හෑන්ඩ් බෑග් එකෙන් ගැහුවේ කියලා කතානායකතුමාටම නිරීක්ෂණය කරන්න කියලා. අපි ප්‍රතික්ෂේප කරනවා දයනංගමගේ මන්ත්‍රීතුමේ ඉදිරිපත් කරපු චෝදනා. මේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මැතිතුමත් එක්ක විවාදයක් ඇති කරගෙන තිබුණා. ඉතින් ඒ අවස්ථානුකූලව මම කිව්වා මන්ත්‍රීතුමිය කරුණාකරලා මේ වගේ දේවල් කරන්න එපා. එතුමීට යන්නේ කියලා. එතුමී ඊට පස්සේ මට පහර දෙන්න උත්සාහ දරුවා. ඒ අවස්ථාවේදී මම පහර දෙමු වලක්කින් විතරයි කරන්න කටයුතු කෙරුවේ. ලිෆ්ට් එක දක්වා එන බැන බැන ඉන්න මම දැක්කා. මේ අපේ පියල් ඇමතුමත් එක්ක මම ගණන් ගන්න නැතුව ලිෆ්ට් එක ගාවට ආවා. ඊට පස්සේ එයා හිතුවා මම මේ බයට ලිෆ්ට් එක ගාවට යනවා කියලා හිතාගෙන මම පිටිපස්සෙන් ෆලෝ කරගෙන මයි ගාව සම්පූර්ණ වීඩියෝ එක තියෙනවා. කතා කරන විදිහයි මයි කලිසම ගලවනවායි මට තව මේ කියන්න බැරි වචන ගණනාවක් කිය කියා අපිට කතා කරන මේ කාන්තා හිංසනය ගැන කතා කරනොත් මේ කාන්තාවගෙන් පුරුෂයිතින් ආරක්ෂා කරගන්න ක්‍රමවේදයක් කතා කරන්න. නැත්තම් මේ අපිට මේ සිද්ධ වෙනවා මේ ඇවිල්ලා ගහලා බෙමත් අනිත් කනත් අල්ලන තත්ත්වෙට පත් වෙන්න මේ කලිසම් ගලවන්න කන පලන්න අතපය කඩන්න එළියෙන් බලා ගමු කියලා කියන්නේ මේ බලි බවුසර් ඇවිල්ලා අපේ ඇඟේ පෙරළුණා කරන්න හොඳයි ගර්මන්තෝ විලාදයක් කරන්න යන ඕන තරම් මේක අපේ කරුමෙට ගොහයත් යන ගලි බවුසරයක් අපේ ඇඟේ පෙරළුණා ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ බොහොම සුතිය හරි මේ මානසික ලෙඩ්ඩු ටික ඇත්තටම කනට තමයි ගහන්න ඕනේ ගර්මන්තෝ තමයි නිශ්ශබ්ද වෙන්න මට ඒක ගහන්න බැරි වුණා හරිද ගලි බවුසර් තමුන්ගේ මව තමුන්ගේ බිරිඳ තමුන්ගේ දරුවා හරි බොහොම සුතිය පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු ඩයනා ගමගේ මන්ත්‍රීතුමිය හා ගරු රෝහණ බණ්ඩාර ගරු සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීතුමන්ලා අතර සිදු වූයි කියන කියා මා වෙත දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ පැමිණිලි පිළිබඳ විමර්ශනය කොට වාර්තාවක් මා වෙත කඩිනමින් ඉදිරිපත් කිරීම සඳහා නියෝජ්‍ය කතානායකතුමාගේ සභාපතිත්වයෙන් මහසඳන් මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් මා විසින් පත් කරන ලද බව මෙම සභාවට දැනුම් දෙමි. සභාපති ගරු අජිත් රාජපක්ෂ මැතිතුමා, සමාජික ගරු චමල් රාජපක්ෂ මැතිතුමා, ගරු රමේෂ් පතිරණ මැතිතුමා, කයන්ත කරුණාතිලක මැතිතුමා, ඉම්තියාස් බාකීර් මාකර් මැතිතුමා. දූෂණේ වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කියලා කියමනක් තිබෙනවනේ නේද
ආංගේ කියවන මතක් කරමින් අද 391 වැනි ටෙලිවේකිය ආරම්භ කරන්ටයි මේ සූදානම. ඊයේ මේ පාර්ලිමේන්තුම කාලගෝට්ටියක් වුණා. ඔව් පාර්ලිමේන්තුම කාලගෝට්ටියක්. පාර්ලිමේන්තු විවාද. ඒ කියන්නේ මේ බුද්ධිමතුන්ගේ වාග් සංග්‍රාම බලන්ට අහන්ට යමක් ඉගෙන ගන්නට එන පොඩි එවුන් ගැලරියෙන් බැහැලා ගියේ අනේ අපෝයි රටට ගිය කලක් කියලා හිතාන විය යුතුමයි නේද? අම්මයි තාත්තයි ගේ ඇතුලේ ගහගන්නකොට කුණු හබ්බ කියාගන්නකොට බැන අඬ ගහගන්නකොට නේද ඒවා දකින්න දරුවන් හැදෙයි කියලා විශ්වාස කරන්න අමාරුයි. හැබැයි ඉතින් ජම්මේට වඩා පුරුද්ද ලොකු මිනිස්සුන්ගෙන් මීට වඩා කුමක් නම් බලාපොරොත්තු වෙන්නද කියලා නේද? ඒකම අර ඉතින් මේ තල වපුරලා මුම් බලාපොරොත්තු වෙන්නත් බෑනේ කියලා ඕන් එහෙනම් ඉතින් අපි මතක් කළා. හොඳේ දැන් අද ආයේ විදුලි බිල ඉහළ දැම්මා. ඉහළ යන විදුලි බිලත් එක්ක සියලු මේ විදුලිය ආශ්‍රිත නිෂ්පාදන මිල ඉහළ යනවා. ඒ කායේ වලක්වන්ට අර බන්දුල නිතර කියන සක්‍රෑගේ පුතා වහිමටවත් දැන් බැරි බව තමයි පේන්නේ. දැන් අපි බලමු ඇත්තටම මේ ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳව රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මේ පොහොට්ටු නඩයට සත පහකවත් ගානක් තියනවද කියලා නේද? නැහැ. සත පහකවත් ගානක් නැහැ. දේවන්නාවේ ඉන්න උඳලගේ බඩ තඩි වෙනවා මිස පටි තද වෙන්නේ නැහැ. නමුත් ඒකට අපේ බඩ දැන් ඉනට ඇවිත් ඉන පටිය බෙල්ලට වැටෙන්න ඔන්න මෙන්න නේද? හාල් ඇටේ ඉඳලා මිල ඉහළයි. ජල බිල ඉහළයි. විදුලි බිල දැන් ආයේ උඩ ඇරියා. ඉන්ධන මිලත් ඉහළ දැම්මා. ගෑස් මිල ඉහළ දැම්මා. තුන් වේල කන්න නැතුව මිනිස්සු දුක් විඳිනවා. මහ උන්දල ලෝකෙ වටේ රට සවාරි යනවා. ඒ ගිහිල්ල කතා කරන්නේත් හෙන පම්පෝරි. හරිද? මෙහි කානු බෝක්කු උතුරනවා. එක වැස්සට යට වෙනවා. ආ එහෙම රටක් මේක. ඒ වුණාට කටේ තියෙන්නෙම මේ මහා පරිසර විශ්වවිද්‍යාල හදන්ට. හොඳේ රටේ ජනගහනේ මිලියන 22.16ක්. ඒ කියන්නේ දල වශයෙන් 2,20,00,000 විතර වෙනවා. ඒ ජනගහනෙන් 55.7%ක්ම අවදානම් ආර්ථික මට්ටමක ඉන්නේ. 55.7%. හොඳේ අවදානම් ආර්ථික මට්ටමක ඉන්නේ. කවුද කියන්නේ? අපි නෙමෙයි කියන්නේ. හොඳේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ නවතම වාර්තාවේ තමයි ඕන් ඔය ගණන් හිලව් ටික තියෙන්නේ. හරිය මේ தත්ත්වය යටතේ පෙන්වලා දීලා තියෙනවා මෙරට සෑම පුද්ගලයින් 10 දෙනෙකුගෙන්ම 6 දෙනෙක්ගේ ආර්ථිකය අවදානම් කියලා. හරිද? ඒ කියන්නේ 10 දෙනෙක්ගෙන් 6 දෙනෙක්ගේ ජීවිතය අවදානමට වැටලා අවසන්. ගමේ මිනිස්සුන්ගේ. හරිද? මොනවා හරි ඔය කොස් ගෙඩියක් පොල් ගෙඩියක් දෙල් ගෙඩියක් කඩාගෙන කාලා ඉන්න පුළුවන් කියලා විශ්වාස කරපු ගමේ මිනිස්සුන්ගේ ආර්ථිකයත් 82%කින් අවදානමකට වැටිලා. 82%කින්. හොඳේ දැනට පුද්ගලයින් 10 දෙනෙකුගෙන් 6 දෙනෙකුගේ ආර්ථිකය අවදානම් වුණාට ලබන අවුරුද්ද වෙනකොට මේ තත්ත්වයේ සෑම 10 දෙනෙකුගෙන්ම 8 දෙනෙකු දක්වා වැඩි වෙන්න පුළුවන් කියලා ඔය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ 20/22/20/23 වාර්තාවේ ඕම් සඳහන් වෙනවා. හොඳේ දැන් අස්වැසුම දෙනවා කිව්වහම ඊට අයදුම් කළ සංඛ්‍යාව විතරක් 137 පැන්නා. හොඳේ ඒකිනුත් තාම අස්වැසුම ලැබිලා තියෙන්නේ 111,000කටත් අඩු. හොඳේ දුප්පත්කමත් දේශපාලනයේ ඇතුලේ කුසගින්නටත් දේශපාලනයේ පාට තවරලා සල්ලි කීයක් හරි දෙන්න හදන නිසා අස්වැසුම දැන් අවුල් ජංජාලයක් වෙලා නේද? ජංජාලයක්ම වෙලා ගිහිල්ලා තියෙන්නේ. අපේ මේ මාර අතිපණ්ඩිත දේශපාලනඥින් ටික අතිපණ්ඩිත. හොඳේ ඉතිහාසයේ පුරාම දුප්පත්කම නැති කරන්ට මාර ව්‍යාපෘති හඳුන්වලා දුන්නානේ නේද? ආ ඔක්කොම ෆේල්. ඒ ඔක්කොම ව්‍යාපෘති ෆේල්. අද රටම දුප්පත්. ආර් ප්‍රේමදාස යුගයේ ජනසවිය ගෙනාවා. චන්ද්‍රිකා යුගයේ නම වෙනස් කරලා සමෘද්ධිය ගෙනාවා නේද? දැන් අවුරුදු 29ක් වෙනවා සමෘද්ධිය ආරම්භ කරලා. හොඳේ අවුරුදු 29යි. අදත් සමෘද්ධියෙන් ගොඩ ගිය පවුලක් පුළුවන් නම් හොයලා පෙන්වන්නට ඈ. පහුගිය අවුරුදු 4 තුල සමෘද්ධිලාභින් සවිබල ගැන්වීමට විතරක්. හොඳේ සවිබල ගැන්වීම කියන මේ වැඩසටහන් සඳහා රුපියල් මිලියන 1,260ක් වැය කරලා තියෙනවා. හරිද? මොන සවිබල ගැන්වීමද ඈ? ජාතික විගණක වාර්තාවට අනුව සවිබල ගන්නපු පවුලක් නෑ. හොඳේ ඇත්තටම සමෘද්ධිය තුල පවුල්වලට පණ දීලා නැගිට්ටන්ට බැරි වුණේයි මේ අස්වැසුම වගේම තමයි. මොකද්ද හේතුව? දේශපාලනීකරණය කරලා පාට තවරලා තමයි වැඩේ පටන් ගන්නෙ. හොඳේ
ඡන්ද ගන්න දුප්පත්කම පවත්වගෙන යනවා. ආ ඔකට කියන්නේ දුප්පත්කම ඡන්දේ වෙනුවෙන් මේන්ටේන් කරන පාලකයෝ ටිකක්. දැන් මේ සියලු විනාශයන් හමුවේ අහිංසක රෝගියවත් මරාගෙන කන, ඒ මලමිනියනුත් සල්ලි හොයාගෙන කන නින්දිත තුච්ඡ දේශපාලනඥයින් සහ නිලධාරින් සෙට් එකක්නේ ඉන්නේ නේද? දැන් ඒකට හොඳම උදාහරණේනේ ගහපු කොම්පැනියකුත් නැති, හදපු රටකුත් නැති නේද, ගෙනාපු උන්ද කෙනෙකුත් නැති, අස්සම් කරපු මිනිහෙකුත් නැති, හැබැයි සල්ලි දීලා තියෙන නේද? අර මොකද්ද අර ඉමියුනෝ ග්ලොබියුලින්ද මොකද්ද කියන බෙහෙත නේද? ලැජ්ජාව ගෑවිලවත් නැති තුච්ච කම්බ හොරු ටිකක්. හොඳේ, අලුත්ම විගණක වාර්තාවට අනුව මෙරට ළමා ජනගහනය මතක තියාගන්න. එක් ළමා රෝග ඇඳකට දරුවෝ 724ක් ඉන්න රටක්. හොඳේ, එක් ළමා රෝග ඇඳකට දරුවෝ 724ක් ඉන්න රටක්. අර මේ ගාසා ඊශ්‍රායෙල් ගැටුමවත් ඇඳකට එහෙම දරුවෝ නෑ. හොඳේ, ආ මේ ඒ තරමටම මේ රට දියුණු කරලා සංවර්ධිත රාජ්‍යයක් නේද? මතක තියාගන්නකෝ මේක. මේ හොරුන්ට හරිද දිගින් දිගටම මේ ජාතියේ හොරුන්ටම රට දුන්නොත් 20:48 නෙමෙයි 30:48. ඔව්, 30:48වත් මේ රට දියුණු කිරීම විහිළුවක් කියලා ඕන් අද ටෙලිවැකිය මතක් කරනවා. ප්‍රවෘත්ති අවසන් හමුවීම අපගේ මධ්‍යහන පත්විකාශයේ සමගින්. ඔබට සුබ දවසක්.